ේෂන් කන්සල්ට හන්සේකා අද අපි කතා කරන හදන්න යුකේ ගැන ගොඩක් දෙන විතරම අපේ හන පශ්න කිපයක් පිළිබඳව ඉතින් යුකේ ගැන ගොඩක් අය මේ දවස්සල බලනවායි කන්ට්‍රී ගැන හොයනවා ගොඩක් අය අප්ලයි කරනවා මොකද ඒ කන්ට්‍රී අප්ලයි කරන එක ගොඩක් ලේසි ප්‍රොසෙස් එකක් කියලා ගොඩක් දේවල් තියෙනවා ඒ කන්ට්‍රී ඇතුළේ ඉතින් ඔයාලට බෙනිෆිට්ස් ගොඩක් හම්බ වෙනවා යුකේ ඇතුළේ ඒ නිසා යුකේ කියන එක ගොඩක් දෙනෙක් අපිට විතරම කතා කරනවා ඔෆිස් එකට විසිට කරනවා ක්ලයින්ට්ලා ඒගොල්ලන්ට තියෙන කමන් ප්‍රශ්න ටික ගැන මම ඔයාලට කියන්න විස්තර කොහොමද ඒක එන්නේ කියලා. ඉතින් ගොඩක් අය අපේ ඔය UK ස්ටඩි වීසා ස්ටුඩන්ට් වීසා ගැන අහුවාම මුලින්ම අපේ මම ප්‍රශ්න කරන කෝසස් කොහොමද වෙන්නේ කියලා. කෝසස් ගැන කියනවා නම් ඔයාලට සාමාන්‍ය UK කියන්නේ USA වලට වඩා ඊළඟට දෙවෙනියට এডুকেෂන් සිස්ටම් එක අතින් හොඳම ডিফেন্স සිස්ටම් එක තියෙන කන්ට්‍රි එක. බ්‍රිටිෂ් এডুকেෂන් සිස්ටම් එක තමයි කන්ට්‍රි එක තියෙන්නේ. ඉතින් හොඳම යුනිවර්සිටිස් ගොඩාක් යුකේ වල තියෙනවා. යුකේ වල ඉංග්ලන්ඩ්, ස්කොට්ලන්ඩ්, වේල්ස්, නදර්ලන්ඩ් කියන මේ කන්ට්‍රීස් හතරම එකතු වෙන එක කියන්නේ ඒ කන්ට්‍රීස් හතරේ ඕනිම යුනිවර්සිටි එකකට ඕනිම කොලෙජ් එකකට ඕනිම කෝස් එකකට ඔයාලා අප්ලයි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ කෝස් වැරයිටි සාමාන්‍ය 50,000කට වඩා තියෙනවා කෝසස් යුකේ වල. ගොඩාක් කෝසස් තියෙනවා. ඒත් ඒවා ස්පෙෂලායිස් කරන්න පුළුවන් ගොඩාක් ඒරියාස් තියෙනවා යුකේ වලදී. ඉතින් ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන් වලට මැච් වෙන අපිට යුනිවර්සිටි එකකට සජෙස් කරන්න පුළුවන්. ඒකට ඔයා ඉන්න කෝස් එක, ඉන්න සිටි එක, ඒ වගේ ඕනම තැනකදී අපිට යුනිවර්සිටි එකකට හොයලා දෙන්න පුළුවන් කම තියෙනවා. ඒ වගේ ගොඩක් ඔයාට බේස්ඩ් යුනිවර්සිටිස් එක්ක වැඩ කරන්න පුළුවන් යුකේ වලදී. ඒ වගේම දැන් අපිටම ලංකාවේ තියෙන යුකේ යුනිවර්සිටිස් එක්ක ඔයාට මෙහෙම ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පාසකම දැන් ලංකාවේ තියෙනවා. හැබැයි ඔයා ඒ විදිහට හොඳට බලා ඔයා යුකේ ගිහින්ම ඒ කෝස් එක ඒ මාස්ටර් එක කරොත් එහෙම ඔයාලට ලැබෙන බෙනිෆිට් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය නෝමිනේ ජොබ් එකක් කරොත් ඒක කරලා ඔයාලට තියෙන පේ ට්‍රේඩ් එකත් එක්ක ඒකකින් මේ ජොබ් එක ඒ කෝස් එකම කරලා ඉදි කරන ජොබ් එකත් එක්ක බලද්දි ලොකු වෙනසක් තියෙනවා ඒ ගෙවන මුදලේදී. අනිවාර්යෙන්ම ඔයා මෙහෙදී විදිහට කරන මුදලට වඩා ඒ රටේ ගිහිල්ලා ඒ කෝස් එක කරලා ලොකු බෙනිෆිට් ගොඩක් ලබා ගන්න කන්ට්‍රික සෙටිල් වෙන අවස්ථා තියෙන අනිවාර්යෙන්ම. එනිසා ඒ කෝස් එක කරන එක ලොකු ගොඩක් ඔයාලට වාසියක් වෙනවා අනිවාර්යෙන්ම. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් අය අපි නියමිත හනවා පාර්ට් ටයිම් ජොබ්ස් ගැන. ඇත්තටම පාර්ට් ටයිම් ජොබ්ස් ඕන තරම් යුකේ වලදී වට හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක් නෝමල් හැම රටේම වගේ තමයි ලීගලි සාමාන්‍යයෙන් සතියක පැය 20ක කාලයක් තමයි වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔයාට එතනදී ලොකු පේන් රේට් එකක් තියෙනවා. ඒක නිසා ගොඩක් ඈර්න් කරගන්න චාන්සස් තියෙනවා. ඒකට පාර්ට් ටයිම් ජොබ්ස් වලදී සාමාන්‍යයෙන් ගොඩක් අය මොන වගේ ජොබ්ස්ද ඔයාට මට ඒ කරන්න හම්බ වෙන්නේ ඒ ගැන. ඉතින් ඔයාලට රෙස්ටොරන්ට්, ෂොපින් මෝල්, එතකොට තව එක එක ඩිලිවරි සර්විසස්, ඒ වගේ වෙන ෂොප්ස්, ඒ වගේ තැන්වල වර්ක් කරන්න හම්බ වෙනවා. හොටෙල්ස් වල ඒ වගේ ඕනි තැනක ඔයා කැමති ෆීල්ඩ් එකකින් ඕනි තැනක ජොබ්ස් තියෙනවා පාර්ට් ටයිම් කරන්න. ඉතින් ඒක විශේෂ එකක් වෙනවා නම් පාර්ට් ටයිම් ජොබ්ස් ගැන. ඒක පාර්ට් ටයිම් ජොබ්ස් එක අනිත් කන්ට්‍රීස් වල වගේ නෙමෙයි. යුනිවර්සිටි එකෙන් ලොකු සපෝට් එකක් දෙනවා යුකේ වලදී. ඒගොල්ලන්ගේ ඒ තියෙන නෝටිස් බෝඩ් වල ඒතකොට වෙන වෙබ්සයිට්ස් තියෙනවා පාර්ට් ටයිම් ජොබ්ස් වලට හොයා ගන්න. ඒ වගේ වාට හොයා ගන්න පුළුවන්. ඒතකොට වාගේ ඉන්නවා නම් කට්ටිය ආලා බලන්න ඒගොල්ලෝගේ වුණත් වාට හෙල්ප් කර ගන්න පුළුවන්. මම යනකොට පාර්ට් ටයිම් ජොබ් එකට ඒගොල්ලන්ට වාට ලැස් කර ගන්න පුළුවන්. ඉතින් පාර්ට් ටයිම් ජොබ්ස් ගැන කිසිම වර්ඩ් වෙන්න දෙයක් නැහැ. ඉංග්ලන්ඩ් වල විතරක් නෙමෙයි ස්කොට්ලන්ඩ්, නදර්න් අයර්ලන්ඩ්, වේල්ස් මේකේ ඕනම තැනක වාට පාර්ට් ටයිම් ජොබ්ස් කරන්න පුළුවන්. මොකද ස්ටුඩන්ට්ස් ලා ගොඩාක් යුකේ කියන කන්ට්‍රියට ඇප්ලයි කරනවා. ලංකාවේ මුලින්ම මුළු ලෝකෙම ඇප්ලයි කරනවා. ඉතින් ස්ටුඩන්ට්ස් ලා ඒගොල්ලෝ ටාගට් කරගෙනම ජොබ්ස් තියෙනවා. ඉතින් ඒගොල්ලන් ගොඩක් ෆුල් ටයිම් ජොබ්ස් වලට වඩා පාර්ට් ටයිම් ජොබ්ස් තියෙන ප්‍රමාණයක් වැඩි. ඉතින් ඔයාලට ඒ නිසා පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගැනීමේ කිසිම අපහසුතාවයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට සතිය දෙක වගේ කාලයක් ඇතුළත ඔයාලට අනිවාර්යෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. එතනදී ඔයාලට මාසෙට කලින් කන්ට්‍රි එකකට ඇතුළට යන්න පුළුවන්. ඒ කාලය ඇතුළත ඔයාලට එක දවසක් කන්ට්‍රි එකේ සෙටිල් වෙන්න පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒ මාසෙකට කලින් ඔයාලට කන්ට්‍රි එක ඇතුළට යන්න පුළුවන්කම තියෙන නිසා ඉතින් ඒ නිසා ඒ ගැන කිසිම විදිහට වරි වෙන ආශාවක් නැහැ ඔයාගේ පාර්ට් ටයිම් ජොබ් සම්බන්ධව.
තවත් අපෙන් අහනවා ඉන්වෙස්ට්මන්ට්ස් ලා ගොඩ දෙන්නේ අපි දැන් කන්ට්‍රි ඇතුළට ගියාට පස්සේ අපිට ඇකමඩේෂන්ස් කොහොමද arrange කරගන්නේ අපි help කරනවා ඇකමඩේෂන් වලට ඒ දේවල් කොහොමද වෙන්නේ ඒ වගේ rates කොහොමද ඒ දේවල් අපෙන් අහනවා ඉතින් මෙතනදී ඔයාලට කියන්න ඕනේ ඇකමඩේෂන් වලට ඔයාලට යුනිවර්සිටි එකට ලොකු help එකක් ගන්න පුළුවන් ඉතින් අපි ඔයාලට ඒකට guidance දෙනවා ඔයාගේ budget එකට හරියනවා ඔයාලා බලන budget එකේ මම තමා යන්නේ තනි කෙනෙක්ද ඔයා family එකත් එක්කද යන්නේ ඒ දේවලුත් එක්ක ඇකමඩේෂන් arrange කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ලොකු help එකක් යුනිවර්සිටි එකෙන් දෙනවා ඉතින් ඒගොල්ලන් කියන යුනිවර්සිටි hostel වලට යන්න පුළුවන් වගේ නැත්නම් home stay කියලා තියෙනවා apartment තියෙනවා වෙනම rent කරන්න අපිට outside hostels තියෙනවා මෙන්න මේ මේ වගේ ගොඩාක් options තියෙනවා සාමාන්‍යයෙන් දැන් අපි කියමු home stay වගේ යනවා කියලා එතකොට ඔයාලට ඒ culture එකට ඒ රටේ culture එකට ඒ රටේ කෑම බීම වලට බොරු වෙන්න ලොකු chance එකක් ලැබෙනවා එහෙම යන එකෙන් ඉතින් ඒ හැමදේම ඔයාගේ budget එක අනුව තමයි ඉතින් අපි ඒකට ඕන විදිහට guidance දාට දෙනවා ඒක ඔයාලට select කරගන්න options ඕන තරම් තියෙනවා UK වලදී අර කලින් කවගේ university support එක ගොඩක් හම්බ වෙන නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාගේ family එක ගියත් family එකත් එක්ක ඔයාලට ඉන්න පුළුවන් accommodation එක ඔයාලට යනකොට arrange කරගන්න පුළුවන් ඉතින් ඔයාලට ගිහින්ලා ඒවා change කරගන්න edible කරන්න පුළුවන් ඉතින් යද්දි ඔයාලට අනිවාර්යයෙන් accommodation එකක් arrange කරගන්න ඕනේ ඉතින් ඒ ගැන කිසිම විදාවක worry වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට ගොඩක් students ලා අපෙන් අහනවා ඔය දැන් මම යනකොට මම තනියමද යන්න ඕනේ මගේ husband මගේ මගේ හස්බන්ඩ් මගේ වයිෆ් මගේ බබාලා මට එක්කගෙන යන්න පුළුවන් කියන එක. ඒක මෙහෙමයි. ඒක ඔයාගේ এডুকেෂන් බෑක්ග්‍රවුන්ඩ් එක අනුව යන කෝස් එක අනුව වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට අන්ඩර් ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම් එකට යනකොට ඔයාට ඔයාගේ ස්පවුස්ව ඔයාගේ බබාලව එක්කගෙන යන අවස්ථාව ලැබෙන්නේ නැහැ ගොඩක් කෝස් වලදී. හැබැයි ඔයා පෝස්ට් ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම් එකට යනවා නම් ඔයාගේ මාස්ටර් එකකට එහෙම නැත්නම් ඔයා PhD එකට වගේ ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ හස්බන්ඩ් නැත්නම් වයිෆ් බබාලව ओपन फुल टाइम वर्क කියන්නේ යුකේ වල ඕනිම තැනක ඕනිම ජොබ් එකක් ඕනිම වෙලාවක කාට වර්ක් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ලීගලි වැඩ කරන්න පුළුවන් ඉතින් ඒක නිසා අර ලොකු හෙල්ප් එකක් වෙනවා දැන් ඔයා ස්ටඩි කරන පීරියඩ් එක විතරක් නෙමෙයි ඔයාට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා ලැබුණොත් මේ චාන්ස් එක තියෙනවා ඔයාට ෆුල් ලයිෆ් නැත්නම් හස්බන්ඩ් ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන් ඉතින් ඒ නිසා ෆැමිලි එකත් එක්ක යන්න පුළුවන් කියන ප්‍රශ්නෙට ඒ විදිහට يعني කොහොම යන්න පුළුවන් ෆැමිලි එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට තව ගොඩක් දෙනෙක් අපෙන් අහනවා ඔය ගිහිල්ලා අපි ආපහු ලංකාවට එන්න ඕනිද ස්ටඩිස් වලින් පස්සේ අපිට මොකද වෙන්නේ ඒ ප්‍රශ්නේ. ඉතින් ඔයාලට අනිවාර්යයෙන් පෝස්ට් ස්ටඩි වර්ක් වීසාවක් ලැබෙනවා. කිනෝ යන්නේ අවුරුද්දක ප්‍රෝග්‍රෑම් එකකට කියලා. කිනෝ අවුරුද්දක ප්‍රෝග්‍රෑම් එක කියන්නේ සාමාන්‍ය මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක. එහෙම නැත්නම් අවුරුදු දෙකක ප්‍රෝග්‍රෑම් එකක්. මේ ඕනිම ප්‍රෝග්‍රෑම් එකට වගිනාම ඔයාලට අවුරුදු දෙකකට වර්ක් වීස එකක් හම්බ වෙනවා. ඒකට කියන්නේ අපි පෝස්ට් ස්ටඩි වර්ක් වීස එහෙම නැත්නම් PSW එක කියලා. ඉතින් මෙන්න මේ PSW එක කාලෙදි ඔයාලට ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයා අන්ඩර් ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම් එකට ගියත් පෝස්ට් ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම් එකට ගියත් මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීස එක ඔයාලට ලැබෙනවා. ඉතින් ඊට අමතරව කියන්න ඕනේ යුනිවර්සිටිස් වලින් ගොඩාක් වෙලාවට পেইඩ් ඉන්ටර්න්ෂිප් තියෙනවා. ඒගොල්ලන්ගේ পেইඩ් ඉන්ටර්න්ෂිප් තියෙනවා. ඉතින් මෙන්න මේ পেইඩ් ඉන්ටර්න්ෂිප් කාලෙදි සාමාන්‍යයෙන් ඔයා ඉන්ටර්න්ෂිප් කරන තැනම ඔයාලට පෝස්ට් ස්ටඩි වර්ක් වීස එකේදී ජොබ් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ජොබ් ඔෆර් එකට ගියාට පස්සේ वाट पी आर पास ओपन रहना कंट्री के पी आर दवा अप्लाई करें कंट्री की सेटल अवस्था अरे गोडकर प्रश्न अपनी महान दाहते खाली वागे यूके गेपू आए दूके बल्कि स्टडी करना अब स्टडी पास आई लंकावटे अब हम रूल दिन चेंज लगे ඔයාට අනිත් පාර්ට් එක හෝම් ස්ටඩි වර්ක් වීස එක සහ PR පාත් එක ඕපන් කරලා තිනවා. ඉතින් ඔයාට කන්ට්‍රි එකේ ඉන්න සෙටල් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම අර කලින් කිව්වා වගේ ඔයාට කැමති යුනිවර්සිටි එකේ කැමති කෝස් එකට අපිට ඇප්ලයි කරලා දෙන්න පුළුවන්. අපි ඒකට ඕන තරම් ඔප්ෂන්ස් දෙනවා. ඔයාට ඉතින් සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාලගේ බජට් එක අනුව කෝස් එකක් ඉන්ස්ටෝල් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ අතින් තියෙන අපේ නම්බර්ස් එක අපිට කතා කරන්න අපේ ඔෆිස් එකට විසිට් කරන්න. අපිව අපිව හම්බ වෙන්න. ඒකට ඔයාලට පැහැදිලිව විස්තර මීට වඩා ගොඩාක් පැහැදිලි විස්තර මීට විස්තර ගොඩාක් තියෙනවා UK ගැන ඔයාලට කියන්න. ඉතින් අපිට කතා කරන්න අපි පැවිල්ලා මීට් වෙන්න. අපි ඉන්නේ නුගේගොඩ චැපල් රෝඩ් එකේ. ඊට අමතරව අපේ YouTube channel
චැනල් එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා තියාගන්න. ඒතර අලුතින් එන updates ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන් notification button එකත් on කරලා තියාගන්න. ඊට අමතරව අපේ website එක තියෙන Romka Global, ඊට අමතරව අපේ Facebook page එක follow කරාම ඒකෙත් අපි ගොඩාක් updates දෙනවා. මොනවාද අලුතින් ඇවිල්ලා තියෙන update countries වල ඒ වගේ දේවල්. ඉතින් ඔයාලට ඒ දේවල් බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් තවත් දවසක මේ වගේ video එකක් හම්බ වෙමු. ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද තියෙනවා නම් අකින් comment කරන්න. ඒවට අපි උත්තර අරගෙන ඊළඟ video එකක් හම්බ වෙමු.